බත්මුල දුන්නහුගේ කතාව හෙළදිව එක් මිනිසෙක් බත්මුලක් බැඳගෙන ගමනක් ගියේය අතර මගදී සාගින්නෙන් පෙළී දුර්වල වූ භික්ෂුන් වහන්සේ නමක් දැක මට ආහාර නැතිව ගියත් මේ භික්ෂුන් වහන්සේට දන් දෙන්නේ මේ සිතා ඔහු වෙත එළඹ වැඳ ස්වාමීනි ගසක් මුලට වැඩිය මැනවයි කීය ඒ ඉල්ලීම ලෙස ගසක් මුලට පැමිණියේ භික්ෂුන් වහන්සේගේ පාත්‍රයගෙන දහම කරකයෙන් පැන්ගෙන උස්සෝදා ආහාරයේ පාත්‍රයේ දමාදී සකසා වැන්දේය තෙරුන් වහන්සේ වැළඳීය හෙතෙම හවස ගමට යනු කැමැති වුවත් යාගත නොහැකිව අතරමඟ නිදාගත්තේය එහි ඔහු හඳුනන කිසිවෙක් නොවීය නෑයෝද නොවූහ එබැවින් බලවත් වේදනාවෙන් පෙළී මරණයට පත්ව මානවක ගමේ ඇමති පවුලක පිරිසිඳ ගත්තේය. එතැන් පටන් ඇමති කුලයට අභිවෘද්ධියක්ම සිදුවිය. එහි උපන් හෙතෙම මහත් සත්කාරයෙන් වැඩුණි. ඒ ගේ කරා එක් තෙරුන් වහන්සේ නමක් පැමිණේ. ලදරුවා තෙරුන් වහන්සේ කෙරෙහි දැරි ප්‍රේමයක් ඇතුව ටික ටික බණ අසයි. පසුව පැවිදි වෙන්නට සිතක් උපදවාගෙන මව්පියන්ගෙන් අවසර ලබා දොළොස්හැවිරිදි කල්ලි පැවිදි විය. පැවිදි වී සත් දිනකින් රහත් විය. ඔහුගේ උපාධ්‍යාය තෙරුන් වහන්සේ රහත් නමකි. කල්ලැවෑමෙන් පසු හෙතෙම මහතෙර නමක් බවට පත් විය. මලේවාසී මහා සංඝරත්න තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය වූ තුන්සිය නමක් රහතන් වහන්සේ වූහ. ග්‍රාමවාසී සංඝරක්කිත තෙරුන් වහන්සේටද අරිය විහාර වාසී ධම්මගුත තෙරුන් වහන්සේටද සිතුල්පව්වැසි දීඝ බානක අභයතෙරුන් වහන්සේටද රහත් ශිෂ්‍යයන් වහන්සේලා තුන්සිය බැගින් වූහ. ඒ ඒ විහාරවල රැස් වූ ෂඩභිඥා ඇති ඒ තෙරුන් වහන්සේලාට හෙට කොතනකට පිඬු පිණිස යන්නේ මුදැයි විතරකයක් උපනි. සියලු දෙනා වහන්සේම දාන තෙරුන් වහන්සේගේ පිනවිමසන්නෙමුයි කතා කොටගෙන පසුදා මහා තෙරුන් වහන්සේලා සතර නම පිරිවර වික්ෂුන් සමග මනාසේ හඳ පුරවාගෙන අහසින් එතනට ආහ. ඒ අවස්ථාවෙහි දාන තෙරුන් වහන්සේ චෛත්‍යයට නැගෙනහිර දෙස චිත්ත මාලක නැමැති මළුවෙහි උන්නේ තෙරවරුන් වහන්සේලා දැක දහවුල් කල්හි පැමිණියාහයි කියමින් කැඳ සපයන පන්සල ඉදිරියේ වූ මාළගහ මුසට ගියේය. සර්වාලංකාරයෙන් සැරසී සිටි දේවතාවා තෙරුන් වහන්සේ මේ ගස යටට පැමිණියේ මා විමසීමට වියතු යැයි සිතී. තෙරුන් වහන්සේ ඔහුගේ සිතවිල්ල දන පිරිවර සහිත තෙරුන් වහන්සේලා සතර නම කැටිව ගංගෙවුරට පැමිණියේය. ඒ විහාරයේ පිහිටියේ ගංගෙවුරකය. නාරද තෙරුන් වහන්සේලා වැඩියාහයි දන සත්තුවන් මණ්ඩපයක් මවා නානාවිධ විසිතුරු මල්දන් එල්වා නොයෙක් කැවිලි සහිත දානයක් පිරිනැමීය. හවස් වරුවේ හැමදෙනා වහන්සේ එක්ව මෙය කුමන කුසල කර්මයකගේ ඵලයද ඇසූහ. දාන තෙරුන් වහන්සේ බත්මුල දීමේ විපාකයයි කියේ.